රජත සිතක මතක කතක දයාතිස්ස ලියන ගුණවර්ධන සමග සෑම ඉරිදාවකම සවස 6ට සමාධි වීඩියෝ YouTube නාලිකාව ඔස්සේ ඔබ අතට එන රජත සිතක මතක වැඩසටහන අද අපි ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අප එනතුරු පුරුදුදා බලා සිටි ඔබට අද අපි සමාධි චිත්‍රාගාරයට කැඳවුවේ ඔබ ඉතාමත්ම හොඳින් දන්න වේදිකා නළුවෙක්. දෙවන අර්ථවලුයි ඒ වගේම සිනමා නළුවෙක්. මේ අංශ ත්‍රේම දස්කම් පාල බෙහෙරවත දිනාගත්ත ඒ ශිල්පිය දැන්මාන වීම. අයිබුවන් අයිබුවන් මේ තමයි මංජුල සිනමායි. මංජුල සිනමායක හරිම සතුටුයි අපේ මැදිරියට ඔබ අද ආව. අපේ ප්‍රදේශයේ දිවිච්ච. ඊට පස්සේ විවිධ වූ ක්ෂේත්‍ර ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා මේ කලාව ජය ගනිමින් ඉන්න කලාකරුවෙක් එනකොට හරි තමයි. එහෙම තමයි. එහෙමනම් මංජුල මම ඉස්සල්ලාම ඔබෙන් අහනවා දෙකටම මාම දෙකටම මාම ගැන කතා කරොත් ඒ චරිතවලට සුවිශේෂී තත්ත්වයක් වුණා. බොහෝ පිරිසක් මම දැනගත්තේ දෙකටම මාම හිටියට පස්සේ. මේ දවස්වල දර්ණ නාලිකාවේ ප්‍රකාශන ලොක්කු නැති අසුඩ ගන්නවත් ඔබ පාල යනකොට ඔබේ තීරණය වයස් වර්ග තුනේම රසිකව ඉන්නවා. කවුද මේ මාමේ කියලා කෑගන්නේ? ගොඩක් අය කියන්නේ පොඩි ළමයි ඔය සමහර ලාට කියන මොකද මගේ විතර කතා කරන වචනයක් තියෙනවා ඇවිල්ලා පොඩි ළමයි තමයි ගොඩක්ම. හේතුවක් තමයි මම උංචි කාලේ කියන මට අවුරුදු පහක් පහක් වගේ වෙනකොට වෙන්නේ නැති ඒ කියන්නේ ඕඩිය බන් තින කාලේ ඕඩිය බන් තින දුර දැන් වගේ ඕඩි සෝරි නෑ ඒ කාලේ මට මතකයි අපේ තාත්තගේ අක්කගේ දුව එයාගේ නම චිත්‍ර අපි කියන්නේ සුදුවක් කියලා සුදුවක් වල කියලා දුන්නා මිහිර පත්‍රයේ දිවිච්ච මේ කුංචි කවි පෙළි කවි දෙක ඒක මට ඒ දවස්වල පාඩම් වුණා ඊට පස්සේ ඉතින් මම ගියා අපේ ගමේ ඉස්කෝලේ යායන විද්‍යාලයට යායන ඉස්කෝලට යනකොට ඒ ඉස්කෝලේ ඒ දවස්වල තිබුණ හැමදාම වර්ෂාවසන විවිධ ප්‍රසංග ඒ විවිධ ප්‍රසංගයට මට ඒ කාලේ හිටියා ගුල සිංහල මිස්කල් ඒ මිස් තමයි මට කතා කරලාදී ඔයා කවි කියන දන්නවද කියලා හෙව්වා මම දන්න කවි දෙක කිව්වා ඊට පස්සේ ඉතින් අර ඔහුට එක වසරේ ඔඩිය පන්තියෙන් දාන මේ ඒ අයිටම් මගේ කවි දෙකත් එක්ක මගේ පොඩි නැටුමක් ඉදිරිපත් කරා. ඒක තමයි මගේ ප්‍රථම රංගන අවස්ථාව පාසල් පාසල්. දැන් ඔබ පාසල් වේදිකාව පිළිබඳව කතා කරද්දී පාසල් වේදිකාව ගැන මොනවද ඔබ කියන්නේ? අතරම යාලි ස්කෝලේ ඉන්නකොටම ඒ තිබුණා හැම එතකොට එකට හිටපු විද්‍යාලපතිතුමා ශ්‍රීපාල අඳපාංගුඩ සර් තුමා හැම වර්ෂයකම විවිධ ප්‍රසංගයක් මොකද යහන් ඉස්කෝල කියන්නේ එහෙම ලොකු පාසලක් නෙවෙයි බොහොම අහිංසක මිනිස්සු අහිංසක ළමයි ඉන්න පාසලක් නමුත් ඒ කාලේ හිටපු ඒ ගුරුවරු ඒ පවත්වපු එකකින් ඒ විවිධ ප්‍රසංගේ පවත්වපු එකකින් අපේ අපිට පොඩි හැකියාවක් ආවා මේ අරුතර මේ සබකෝලයක් අරගෙන වේදිකාවකට ගොඩ වෙන්නේ කොහොමද පිළිසක් දිහා බලන්නේ කොහොමද කියන අදහස ගන්න මේ අවස්ථාවක් අපිට උදා වුණා ඒක කහවත් මධ්‍යම විද්‍යාලයට එන කම වගේ අවස්ථාවකට හය වසර දක්වා
ඊදවස වසල උනානේ හන්දි වසල උනානේ හත හය වසර දක්වාම කරගෙන යන්න පුළුවන් ඔබ ඔබේ පාසල් කාලය ඔබේ කලා ජීවිතයේ සමාරම්භයේ හැටි හිතනවා ඔව් මම එහෙම තමයි හිතන්නේ මගේ මොන්ටිසෝරි නන්ද පටන් ගන්න ඕඩී පන්ති නන්ද පටන් ගන්න කියලා මම හිතුවා ඊට පස්සේ ඊට පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ අපි 1997 ප්‍රගත් ස්ථානක නිෂ්පාදනය කරපු කඩලු තරණේ නාට්‍යයෙන් තමයි අපි ගෞරව සම්මාන වලට යන්නේ ඒකෙන් මම හිතන්නේ ලංකාවේ පස්වෙනි දැනට අවසාන වටේ තියෙනවා ලංකාවේ නාට්‍ය වගේ දත්ත කාලේ එහෙම තමයි ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ ඒකට ඒ කාලේ මතක් කරනෝනේ මේ ඒ කාලේ තමයි අපේ ගුරුවරයෙක් කපුලා බඳුළු කරුවෙක් කියලා එතුම ඒ කාලේ අපි අර මූලික පොළුවෙන් පැටික කරන පොළුවකින් අපි මේ නාට්‍යයක් කරන්නේ කොහොමද රඟපාන්නේ කොහොමද කියලා කියන ඒ ටික අධ්‍යයනය කරන්නේ එතුම පංකතන ප්‍රියන්දල හිටියේ ප්‍රියන්දල විතර හැමදාම කහවතට වේදිකා නාට්‍යයක මූලධර්ම ටික කියලා එහෙම ඉඳලා ඉතින් ඊට පස්සේ තව මොනවද තිබුණේ වේදිකා නාට්‍ය ඔබ රඟපාන තව තිබුණා ඊට පස්සේ අපි කරා සඳගිනිගම කියලා නාට්‍යයක් ඊට පස්සේ මාත් මගේ සහෝදරෙක් හිටියේ තෝට සංජීව කියලා කියන දැන් තුමා මේ සසුන් ගත වෙලා අපේ මල්ලි රක්පාලි නානසීය මොකද වැඩ ඉන්නවා අපි දෙන්නත් එකට තුලා පටලැවිලා බහුබුත කියලා කෙටි නාට්‍ය මාලාවක් කරා ना නිරේත යනවා ඒකට ගියාම මේ වගේ දඬුවම් හම්බ වෙනවා මේ වැරද්ද කරපුවම මේ දෙපේට ඒ වගේ නාට්‍ය කොන්ටෙන් එක බොහොමත් ඔක නරඹනවා නරඹනවා මට ගිය දවස්වල ඒ නාට්‍ය වෙනකොට මට ඒ නාට්‍ය රඳින්න කෝට් එකක් තිබුණා අර කෝට් එකක් දුන්නා අපි ඔක්කොම මේ වගේ දෙයක් තිබ්බනේ එතකොට දැන් ඔබ කරු වේදිකා නාට්‍ය මණ්ඩලයේ කොහේටද නාට්‍යකරණ අවශ්‍යතාවයක් තිබුණා ලොකු සහයක් දැරුවා මේක කරන්න ඒගොල්ලෝ බඳුළු කුමිට මාත්‍යාව සම්බන්ධ කරලා උතුමා තමයි බඳුළු කුමිට මාත්‍යාව මෙහාට අරගෙන ඇවිල්ලා පිරිසක් හදලා එතකොට අපිට පුළුවන් වුණා ඉතින් ඇත්තටම මේ එක ලොකු මේ ප්‍රකුලක් වුණා මොකද මාත් ඒ කාලේ මොකද මේ දැන් පාසල් වේදිකාව අරගෙන ඔසු මොකද අපිට කොළඹ යන්න බැරි නේ මේ ඉඳලා කොළඹ යනවා කියන අපි දවසල හිතන්නවා එහෙම අවස්ථාවක් කරුණා ඉතින් ඒක ඇත්තම මගේ ස්තුතිය රස්තාරි පුද කරනවා හරි හොඳ කතා කරුයි දැන් ඒක එහෙම වෙලා ඔබ නැවතුනේ නෑ මේ වේදිකා නාට්‍ය තුල ඔබ හිරුනේ නෑ ඊට පස්සේ ඔබ එතනින් එනවා දැන් නාට්‍ය කලාව කොහොමද ඒක ආරම්භ වුනේ ඒක ආරම්භ වුණේ ඒකත් එහෙත් කියනවා පොඩි කතාවක් ඔක කියන්නකො ඒක 33 කෝටියක් දෙවිත දෙවි දේවතාවෝ ඉන්නවා කියනවා අපේ ප්‍රබත් ජානක කාලේ මම හිතන සුදක් රෝල් මාක් නාට්‍යයක් වේදන මාකරි තෙල් නාට්‍යයක් කරපුහම මේ බාරයක් දෙවි කෙනෙකුට
ඒ කියන්නේ මිහිතාවන සමාජ ජාමුණන්ගේ කොටර ගියා නම් මේ දෙවියන්ගේ බාරයක් වෙනවා. බාරයක් වෙලා මේ එදන් බාර ඒ දේව රූපයක් තමයි බාර වෙන්නේ. කියන්නේ දෙවියන්ගේ අතින් හඳපු රූප තමයි මේ මේ නිදවසේ එක වර ප්‍රබත් ජානක අපේ ගියාලෝ තමයි ඒ දේව රූපය හැදුවේ. අපිට මතකයි කොහෙද මුතන් වනාදුවේ වසන්ත මක්කල් නාට්‍යයක් කියලා මතකයි දේව රූපය. එන්න නිවසටම ගිහින් දුන්නා. දැස දවසක් ආයේ මෙහෙට ඇවිල්ලා දේව රූපයක් කරන් ගියා. ඊළඟ ඉන්නකොට ඉතුරුවත් එක්ක ඒ අතරතුර සුරත් ෆ්ලෝර් මාකට් කම් දෙනවා. ඒ ඊට පස්සේ කොබාරේ සුරත් ෆ්ලෝර් මාකට් ගිහදපු සහාය අධ්‍යක්ෂකවරෙක් තමයි අනුරුද්ධ ජයසිංහ. එතුමා කරපු ප්‍රථම තෙල් නාට්‍ය තමයි අභිසම්. අන්නේ තෙල් නාට්‍යයේ චරිතය සිසු චරිත පොඩි චරිත මිදු පොඩි කරන අවස්ථාවක් හම්බුනා. ඒ විදිහට තමයි මම ඉස්සෙල්ලම තෙල් නාට්‍ය සම්බන්ධ ඔබේ නාට්‍ය ඔබේ තෙල් නාට්‍ය ප්‍රගමණයට සාධක වුණේ අභිසම්. අභිසම් අභිසම් ඔව් කඩුළු තරණය ඊට පස්සේ අභිසම් කඩුළු තරණය අභිසම්. ඔබේ සමකාලීනව ඔබේ ප්‍රදේශයේ ඔබ පදිංචි ප්‍රදේශයේ ඉන්නවා තාමත් ඔව් ඔබගේ තොර අපේ මදිනෙන් දිනෙන් සර්වක් පනාවල පනාවල තොර ප්‍රවාහ චානක ඔබේ සේස්වේ ඉන්න දැන් ටිකක් කනේ දෙන්න විතරයි. ඔව් අනිත් අය තොර අපේ ඉබදෙන් තව හිනා කියන ඇත්තම කියනවා නම් දක්ෂ පිරිසක් අපිට කෙහෙකේ තමයි තියෙන යම් යම් ප්‍රශ්න ඒ දක්ෂතාවය නතුනේ විශේෂයෙන් කියනවා කියන කලල්ලි අපේ ඉන්ද්‍රජාන එහෙම හොඳ දක්ෂයි මරත් වඩා දක්ෂයි. ඒ ප්‍රදේශය ඔය මරක් කරන එක මතක් කරපේ හොඳයි. මම හිතන්නේ මහින්ද ප්‍රසාද් මහසිංහල මේ එතුමාත් ඒ කාලේ කෙළ නාට්‍ය සම්බන්ධ වෙලා හිටියා. ඒවත් ඒ කාල සීමාවෙ දොස් සත්වන මහත්තයා ඒ නාට්‍ය වලට එතුමා සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ අවස්ථාවල අපිට ලොකු මට ලොකු සහයෝගයක් දුන්නා. හිත හොඳ ප්‍රවීණෙක් වහින්ද ප්‍රසාද් මහසිංහ කියන්නේ. ඒක මොනියට කරන මම පිළිගන්න. එතකොට හිටියා පසු කාලිනු අපිට හම්බුණ දර්ශන් ධර්මරාජ්. අද මම බෝදා පාත්‍රයෙන් මිලා ගිහලා. ඊට පස්සේ ආයෙත් කතා නෝන ඉතින් තව කතා කරමු ඉතින් හර්ෂ උඩ ගන්න. හර්ෂ උඩ. මොකද දෙනවා. මොකද දෙනවා. දැන් ඔබ මම ඔබ පිළිමදෝ කතා කරද්දී ඔබ පාසල් වේදිකාවෙන් නම් මම දැන් ආවට දැන් නාට්‍ය කලාව ගන්නවා. ඔව්. දැන් නාට්‍යයෙන් ඊළඟට යන්නේ තියෙන චිත්‍රපටයනේ. ඔය සිනමාවටදී සිනමාවට බෞද්ධ වෙනුනේ කොහොමද? සිනමාවට අවතීර්ණුනේ වම්නේ මගේ යාළුවෙක් කියලා රජා ඒවා එයාමට කිව්වා මෙහෙම ඔබ කියන්නේ පැල්මන්ඩෝ. පැල්මන්ඩෝ. දෙකාටෝන් ගොසුනේ වක්තරි චිත්‍රපටයක් කරනවා. ඒකට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා. දන්නයි කියලා අපෝ මම කොහොමද සබිගේ සම්බන්ධ වුණා. ඒක තමයි සෙනසුරු මාරු සෙනසුරු. ඒතරේ කල් සෙනසුරු මාරු ගන්නේ ඉතින් සල කඩු දරනේ. ඊට පස්සේ අභිසම ඊට පස්සේ සෙනසුරු මාරු ඊට පස්සේ චිත්‍රපටය කරන්න බෑ. ඔව් චිත්‍රපටය තමයි මගේ පළවෙනි චිත්‍රපටය. ඔව් ඒ දෙවන චිත්‍රපටය ගැන කතා කරද්දී ඒකත් ඒක කියන්න ආසයි. එහෙම ප්‍රවීණ අධ්‍යක්ෂකවරේ යටතේ වැඩ කරන්න හම්බුණා. අවෙන් මේ දේකාන්තවරු එතකොට මං හිතන්නේ එතකොට අපි කාශුක ගන්න මාත්‍ය එන යනවනම් එතුමත් ඊට පස්සේ චිත්‍රපටය මේ අධ්‍යක්ෂණය හර්ෂෝගන්ත මාත්‍යගෙන කියනකොට එතුමාගේ ගමත් එක්කම කියන්නේ ඔයක තමයි මම කියන්න හදන්නේ. ඒකට අමුතු සිදුවීමක් කියලා. ඊරෝසුර දෙවළු පාරට මේ රංගපාන්නම් වෙන්නේ ගමේ අධ්‍යක්ෂකවරයෙක් කියලා. ඒක ඇත්තටම හරි සතුටක් තියෙනවා මොකද අපිට අධ්‍යක්ෂකවරයෙක් තිබුණ නමක් හැටියට බොහොම මේ ගරු කරනවා. හරි ලොකු මොනුස්සෙක්නේ. නමුත් එහෙම නැහැ අපි දැනට කුඩා කාලේ ඉඳන් දන්නවා
අපි මල්ලි කියලා කතා කරමු ඔබගේ ඉස්කෝලමයි ගියේ ඔව් අහව කාත මත් බලන්න මේ කතා කරපු කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබුණාම ඔව් මේ ෘතේ එතෙන්ද ගියාට පස්සේ මල්ලි නෙවෙයි අර අරගලට දැසරයි වෙන කතාව තම සුගතතාවයත් එක්ක මේ අර දායදන් දෙවිච්ච මල්ලි ඉන්නෙක් ඉතින් අර ඒ සුගතතාවේ තියෙනවා බාර දෙනවා රංගනේ ඔව් උපරිමයෙන් ඔහු ගන්නවා ඔය එක ඒක වලට ගන්න ඇයි ඒ වල අයියා මේ ඔක්කොම අයියා මේක හරි ඔය තමයි තියෙන්නේ කාටුන් දෙයි මගෙන් මේ ඔබට ඒ වගේම මේ ප්‍රදේශයේ තව බොහෝ පිරිසකට අවස්ථාව ලබා දෙනවා ඔබ එක මට්ටමක සිටින තම ඔබ චිත්‍රපට කලාවේ ඉන්නකොට හෙළනාට්‍ය කලාවේ ඉන්නකොට ඔබ දර්ශක මට්ටමේ නිර්මාණයේදී මේ ගමේ ජනතාවගේ හිත දිනාගත්තා මම හිතනවා ඔව් මම හිතන්නේ යකේ නලතම් දිගට නලතම් ඒක මෙහෙම ඉඳවස්සල අතුරු කියන මේ 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 ස්තුති විශේෂයෙන් කරන්නේ අපිට ඒ කාලේ කහවත්ත රොවල් සිනමා ශාලාවට ගියාම චිත්‍රපටයක් බලන්න පුළුවන්කම තිබ්බා ඒ වගේම අපි අපේ ඒ කාල සීමාවදී අපිට බලන්න පුළුවන් අත්නාට්‍ය ඒ කියන්නේ ඒ කාලේ ජනප්‍රිය වේදිකා නාට්‍යික සේරම කහවත්ත රොයල් සිනමාවට ආවා. අපිට ඒ නාට්‍යික බලන්න අවස්ථාව හම්බුණා. ඒක ලොකු පන්නරයක් වුණා මොකද මේ අපි දැක්කා මේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් කොහොමද ඒක රංගන ශිල්පීන් හැසිරෙන්නේ. යක්ෂණ නන්දන් මහත්තයා ජනත මිනිස් මහත්තය මේ වගේ නිහාසිල්ව මට මතකයි සාජන්නව තමයි බලන්න මේ විශාල බොහොම පාසෙක මෙහෙවල් එකට උඩට ගිහින් සාදාසෙ ඉන්නවා. ඒ කියන මේ මතක කරගොඩ හරි සතුටක් දෙනවා ඒ කාලේ විචරේදිගාවට පිට දැන කවත රෝය සිනමා ශාලාවේ සමාරම්භක ගමගේ මහත්මයාට අපි ස්තුතිවන්ත විය යුතුයි. අනිවාර්යෙන්. අනිවාර්යෙන් මොකද ඒක කරපු එක ඇත්තම ඒ කියන්නේ ඒක සේවයක් නේ. යන්තිකක් නෙවෙයි. ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංග විවිධ සංගීත කණ්ඩායම් ඔක්කොම එතෙන් ආවනේ. ආ දකින්න අපිට ලැබුණා නේ ඉතින් ඊට පස්සේ ඊට පස්සේදී ඔය ගමනකින් මම ටික ආවා සාගර නල්ල තම්බි ඔව් මේකනේ ඔය නල්ල තම්බි චර්යය ඔව් ඔබව ජනතාව අතරේ හුඟක් ඉස්සරහට ගෙනියන ඔව් ඒක මෙහෙම ඒක ගොඩක් දුරට දැන් කියන්නේ ඒක රූපමය මාධ්‍යයක ලැබුණ නෑ මොකද ඔයරි ගිහිල්ලා මම ඔය තැනකට ගිහිල්ලා මට ඒ තැන අදාළ නෑ කවුරු හරි ඉන්න ගුණි මෙහෙමයි ගුණ මම යනවා ඔබට මම අර අරපුතුමා දීපු කෝට් එකට අර මේ පටබැස් එකට ගාන ඉස්ටර් එකේ මඩාලි මෙතන මට ඒක ඒ මං කියන්නේ නිහා සිල්වා මාත්‍ය කරපු ආකාරයටම කරන්න පුළුවන් වුණා කියලා නමුත් මං 100ට ගාන ලකුණු ඉතින් ප්‍රතිමාල තමයි දෙන්නේ මම දන්නේ මම රාජි මට ප්‍රේක්ෂක හොඳ අතරම ගියා ගොඩක් ඇවිල්ලා බතවිලා මේ ප්‍රශංසා කරා ඉතින් මට ඒ ඒගොල්ලන්ගේ තුච්ච ප්‍රශංසාවත් එක්ක මට ආසිත උනේ දැන්te විතර කරන්න. සමහරව ඔයාලට මේ කරන්න දෙපා මේක මේ මෙහෙමයි කියනකොත් ඒක මම ඒකේ ලුම්බගෙන හිටියේ නෑ මොකද මම ඒ දැන් මම දැන් මේම සභාවෙත් එක්ක මම නල තම්බි කරා කියපුවා. ඉතාලියෙන් නැද්දරි නෝ. ඒක ඉතින් මේ මට මෙහෙම දෙයක් හිතනවා. නළුවෙක් වුණාම මේ ඔළුව චරිත කරන්න බලනවා. ඒ නළුකමට අවතීර්ණ වෙනවා. අවතීර්ණ. ඒක නිසානේ ඔබ කිස බු ගෑවා. රයිබර් මොනක්වත් තිබුණේ නැහැ. ඔබ සාමාන්‍ය ජීවිතයේත් ඔබ එහෙම හිටියා. ඔව්. ඔක ප්‍රශ්න කරගත්තේ නැහැ. අද මෙහෙම වෙනස්ලා තියෙනවා. ඔව්. ඒක ඉතින් අර මේ දැන් මේක මේ தත්ත්වය මට මේව රැවුලක් පවන්න මේ මගේ පෙනුම වෙනස් කරපු මේ පෙනුම හැදී හරිසුද කරනවා. ආ. එයා තමයි කිව්වේ මගේ රැවුල පොඩ්ඩක් පවන්නකො මම කියනවා කිව්වොත් මාත් ඉතින් හරි ආසයි මම. ඒක කපන්නේ බා ඉස්සෙක් වගේ වරන්න කියලා කියනවා. මම ඕන ඕන වෙන්න නැති. ඒ ඉංජිනේරින් ඒ ඊට පස්සේ රෝසාය දෙකට නම මම හිතාරි තියම් වුණාට පස්සේ ඒක ඒක කපන්න බැරි සයිස් එකට නා කපන්න එන්නේ නැහැ නේද? විවිධ නිර්මාණ කරන නිර්මාණකරුවන් මේ රැගුලයි කොණ්ඩේ අයිති මජුර සේනානායකට කතා කරනවා. ඔව් එහෙම නේද? එහෙමත් වෙනවා කියනවා. එහෙම කියනවා. ඒකයි රංගනයේ තියෙන දක්ෂතාවයයි මේ මොහොතේ එකට කැටිවිච්ච එකක් ගමනක් නේ ඔයන්නේ.
මගේ පළවෙනි රක්ෂකම් මිනිස්සු දැක්කේ ඉස්සෙල්ලම ගමෙන් යන්න ස්කූල් ගාපු යාපු මිනිස්ස දැක්ක ඉතින් ඒ ඒගොල්ලන්ගේ ආශිර්වාදය පිළිගැනීම තර මට හිතර නලින්කට බොහොම පිළිගැනීමක් තියෙනවද කියලා තමයි මට ඉස්සෙල්ලම දැන් ගාමි ඊට පස්සේ අපි ප්‍රසිද්ධ වේදිකාවට එද්දී කහවත්ත නගරේ ගැන කතා කරන ප්‍රදේශය කහවත්ත නගරේ හිටපු හැම කෙනෙක් විශේෂයෙන් වෙළඳ ප්‍රජාව හැම කෙනෙක් උදව් කළා මේ කාලේ අපි අර මං කිව්වේ කාලේ අපි අර ස්කෝල් එකේ හොටි බන්දිද විවිධ ප්‍රසංගයක් තිබුණා මෙහෙමයි කියන්නේ ඒ තෙන්දින් කලාව දකින්න පටන් ගන්න ඊට පස්සේ අපිට ඒ කාලේ තමයි අපිට පුළුවන් වෙනවා මේ මං හිතන්නේ අපි ඔපතෝවත් තුන මේ ඔසොන් එකට දවස් හතක් තියෙනවා නම් සංගීත හතක් තියෙනවා ඒ එතකොට අපිට පුළුවන් වෙනවා මේ එච්.ආර්. ජෝතිපාල මහත්තයා දම්දාස වල ඔලගේ මේ ජලන්ත මිනිස්සු පතාක යොමුතුව අපේ සියසින් දැක ගැනීමේ වාසනාව ලබා දුන්නේ ඔලගේ මැණික් කදුපති දම්දාස ගුරුගේ මහත්තයා පවර්කෝල් රඟහලේ සිට වර්තමාන ජනප්‍රියම සංගීත ශිල්පීන් සහ සංගීත කණ්ඩායම් දක්වා ඒ මිනිස්සු අපිට දැනුනේ මේ වෙන මේ විශාල අපි මේ මොකද මේ දවස්වල වැඩිපුරම ගුවන් විදුලියෙන් අපි රසවිඳින්න ගීතයක් මොකද ඒ කාලේ මේ වගේ අතර ගත්තකම මෙහෙම මෙහෙම කළ බලන්න ඉතින් අපිට සියසින් දකින්න වාසනාව හම්බුණා ඒක උඩ ඒගොල්ලන් කාට දිහේ දවසල සමුල් පොත් අරගෙන යනවා කතා කරනවා ඉල්ල පුදුම පිළිගැනීමක් මෙහෙට එනකොට මේ උදුරියට හම්බුනේ ඉතින් අතර මේක මේ එහෙම දැකපුවාම හිතුණා මේ වගේ කෙනෙක් වුණොත් උච්චර ශක්තිය පුරුදුවෙන් දින්දාස ගුරුගේ මැණික් මහත්මයාට මේ ඒ කලාව සෑම පුණ්‍ය කර්මයක් හේතු කරගෙන මහා මහා නිවන්සක ලැබේවා කියලා ප්‍රාර්ථනා මද තුමා ජීවිත මුතර ලැබී ඉස්ස ශ්‍රී ලංකා සිනමා සාලම මුගලක් වේදන් කරලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරපු ලා බාලම චිත්‍රපට නිෂ්පාදකවරයා ඉන්නේ ඒ වගේම හෙළනාට්‍ය කීපයක් නිර්මාණය කරපු ඒ නිෂ්පාදකයා ඉන්නේ කහව ඒ වගේම ඔහු නිෂ්පාදකවරු එක්ක තරක් නෙවෙයි ගායන ශිල්පී ඔහු ඉන්නේ කහවත් කවුද දමදර් පාලම නිෂ්පාදනය කරපු මිනික් අධිපති විල්මත් තුමා නිෂ්පාදනය කරපු තෙල්ලාටික රංගන දායකත්ව ලබා දුන්න උද්‍යටකුරු කියලා ඒකෙදී ඒක තේමා ගීතය ගායනා කරේ මෙතුමා උන්ගේ රංගන දායකත්ව ලබා දීලා තියෙනවා මේ මොදර් පාලම චිත්‍රපටි ඔව් එතරම් කියන දැන් වුණත් ඉතින් එතුමාත් අපේ ඔය වැඩ කටයුත්තකට බොහෝ වෙලාවට දැන් අපි පළවෙනි නාට්‍ය බලන්න අපි පළවෙනි කරුණ තරණය නාට්‍ය බලන්න ලුම්බිනිය රත්තාව ලුම්බිනි සංඝල ඒ කියන්නේ අර කහවත්ත නිසා එතුමාට කලාවට සම්බන්ධ කම් තියෙන නිසා එතුමා ඒලා ඒ කියන්නේ අපිට එහෙම කෙනෙක් දැකපුවාම අපි වේදිකාවේ ඉන්නකොට හරි මේ ගැර පොඩි ශක්තියක් ලැබෙනවා නේද? ඒක මන්දු නේ මන්දුල මාත්මයා තෙල්නා පිටුවරය මන්දුල කුරුයි තමයි මන්දුල කුරුයි තමයි එක සීපක් කරන දා කවුරු කියනවා ඔව් අනිවාර්යෙන් ඔව් ඒ තමයි ආචාර්ය සල්ම කුරුස එතුමා ගාවට ගිහින් තමයි අතරම කියන රංගනය පිළිබඳ විධිමත් කරනවා පිළිබඳ හදාරුවා ඒ කාල සීමාව ඇත්තම මතක කරන්න බෑ බොහොම අමාරු මෙහෙ දීපාන්දර මේ තුනට විතර බස් එකේ නැග මේ පිරිසක් හිටියත් යාළුවට ගියේ බස් එකේ නැග ඔබේ පාන්දර යන්න ඕන ඔය වෙලා බලක් නෝ කියන අයිසෙ ඉතින් නම් කේල් පැල හිටෝ මේ හොඳ ඒ සර් මිතන්නේ ලංකාවේ ආසියාවේ
රංගනයේ පිළිබඳ ගෞරව උපාධිය තියෙනවා. දමයරතේ ටික කාලයක් නිර්වාලයක් කරන්න බැරිම ගුරු මාගේ අවසාන කණ්ඩායම තමයි අපි ඉන්නේ. ඔබ මේ ශීත තුනේ පිළිගන්නාතේ දෙලනාතේ සහ සිනා අත්දැකීම් සහිත පුද්ගලයෙක් හැටියට දැන් මේ ශීතයට අවතීර්ණ වෙන්න ඉන්න පරම්පරාව මොකද කියන්නේ? ප්‍රධානම දේ කලාකාරයෙක් වෙනවා නම් එක දෙයක් තියෙනවා මම දන්නේ කොට ඒක මම හිතනවා මම එහෙම කලාකාර එහෙම ඉස්සරහට ගිය මිනිස්සු මම ඒක දැකලා තියෙනවා මේ හොඳ හදවතක් කියන්නේ මේ අර හාට් එක ක්‍රෙස්ට්‍රෝල් අරගෙන ඔබත් නැතුව තියෙනවා කියන එක නෙවෙයි මේ වැල් ටික පිරිසිදු තියෙනවා කියන එක නෙවෙයි ප්‍රධානම දේ ඒක තියෙනවා අනිවාර්යයෙන්ම තමයි ඔබ ජීවත් වෙන්න බෑනේ මේ පිරිසිදු හදවතක් ඔබ ඔබේ කලා ජීවිතයේ මෙහෙම වසල් වේදිකාව දෙන්නාට චිත්‍ර මේවා පසුබරමින් එද්දී ඔබට හිතුනේ නැද්ද ගීතයක් ලියන්න ඕනේ කුසුම් ගීතයක් කියන්න ඕනේ කියලා කියනවා මේ දාස් මේ ගොඩාක් බොහෝ කාලයකට කලින් සිදුච්ච දෙයක් ඒ කාලේ මේ මම හිතන්නේ සපාත් ජානකයි මම සන්තගිරි කියන නාට්‍ය ප්‍රැක්ටිස් කරන කාලේ සර් කෙනෙක් හිටියා විද්වල්පතිවරයා ඒකට කටයුතු කරන මහාවිද්‍යාලය සිරිසේන සිරිසේනමා එතුමා ගියාම කිව්වා මේ අශේමි එම කියනවා එතුමා අපි එතකොට මහා ඉස්කෝලේම පුහුණුවීම් කටයුතු කරන්නේ අශේමි සත්තු වෙන නාට්‍යයක් කරනවා ඔබ මේ දැක්ක මේ ඉබේද මේ හඳපාංගල අලි ටික මේ කොහෙටද ලෝල මේ ටික නියම කරලා මෙහෙම බලනවා අලි ඔක්කොම ගියේ බොහොම කනගාටු වෙනද මේ අපි ගිවල් දොරවල් දාලා යනවා වගේ එහෙම කියලා කිව්වා එහෙම කියපුවාම මට ටිකක් මේ හිතුන මේ ඇත්ත මේ අපි මෙන්න ලොකු වන විනාශයක් කරලා මෙහෙම වෙලා මෙහෙම වෙනවා කියන කොට පොඩි අදහසක් ඇවිල්ලා මම ඇසේ ගීතයක් මම ලියුවා ගීතය ඉතින් මම බලන්න වචන දෙක වචන දෙක එහෙම ගීත හදන්න පුළුවන් හරි ඉතින් ඇත්ත ඒක එතුමා කියපුවත් එක්ක මට ආවා අදහසක් මේ අපි මේ පරිණාමය වුණාට පස්සේ මේ ඔක්කොම කරදර ටික වෙලා තියෙන්නේ එන අදහසක් ඇතුළේ තියාගෙන මේ වෙච්ච විනාශය මන් දැකලා මම අද පිළ ටිකක් හදුවා ඒ සංගීතවත් කරේ කරු ආනම් මගේ පාසල් මිත්‍රේ ආනම් ගෝයි විශාරද තනුත් එතුමා එතකොට ඒ ගීතේ වචන ටික ගායනය ඔබ වචන කියන්නේ දැන් ගායන ශිල්පියා වෙන සිද්දුනේ කවුරුත් මම මේ සිද්දු කියන්නේ ඒක නිසා මම කියන්නේ රජත සිතක මතක එක වැඩල ඉන්න ආදරණීය ඔබ වෙනුවෙන් අපි ඒ ගීතය දැන් වාදනය කරනවා. එවගේම අපේ ආදරණීය මිත්‍රයා මංජුල සේනානායක සමග කරපු සාකච්ඡාව මෙතනින් අවසන් කරලා අපි ඔබට ගීතය ඉදිරිපත් කරලා ඉන්පසු අපි ඔබෙන් සමුගෙන යනවා. යළිත් දවසක අපි හමු වෙමු. ඔබට ආයුබෝවන්. Valligi kota una Olua idimuna Valligi kota una Olua idimuna Villia eti una Ritte biuna Valligi
වල්ලිගේ 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 කොට උනා ඔල්ලුව 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 ඉදිමුණා ඇති වුණා ආශාව වැඩි වුණා වෛරය ඇති වුණා ක්‍රෝධෙ බිහි වුණා අන්හාව ඇති වුණා ආශාව වැඩි වුණා වෛරය ඇති වුණා ක්‍රෝධෙ බිහි වුණා වල්ලිගේ 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 කොට වුණා ඔල්ලුව 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 ඉදිමුණා වල්ලිගේ කොට වුණා ඔල්ලුව ඉදිමුණා ඇති වුණා රිද්ද බිහි වුණා වල්ලිගේ 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 කොට වුණා ඔල්ලුව 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 ඉදිමුණා සුත් නැති වුණා මහ කල්ලුත් වෙනසුණා මිනිහ සැනසුණා ලෝකෙ වෙනසුණා මහ සුත් නැති වුණා මහ කල්ලුත් වෙනසුණා මිනිහ සැනසුණා ලෝකෙ වෙනසුණා වල්ලිගේ 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 කොට වුණා ඔල්ලුව 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 ඉදිමුණා වල්ලිගේ කොට වුණා ඔල්ලුව ඉදිමුණා ඇති වුණා රෙද්ද බිහි වුණා වල්ලිගේ 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 කොට වුණා ඔල්ලුව 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 ඉදිමුණා